රුසෝ FB පේජ් එකේ ෆලෝස්ල ප්‍රමාණය ලක්ෂය ඉක්මවලා තියෙනවා. මේක විශේෂ කඩයිමක් නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් මං කරන්නම් කියලා කලින් පොරොන්දු වුණා. දැන් මම මේ හදන්නේ ඒ වීඩියෝ එක ඔයගලන්ට ඉදිරිපත් කරන්න. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. පේජ් එකට රුසෝ කියන නම දැම්මේ ඇයි? මේ සත්තු ගැන මෙච්චර කරුණු මම දන්නේ කොහොමද? මම මේ වීඩියෝ හදන්නේ කොහොමද? මං කවි ලියන්නේ කොහොමද? මං කවි ලියන්න පාවිච්චි කරන ඇප් මොනවද? මෙන්න මේ වගේ කරුණු කීපයක් මං අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. මුලින්ම කියන්න ඕනි, මං ඉස්සර කිසිම සමාජ මාධ්‍යයක් භාවිතා කරපු කෙනෙක් නෙවෙයි. කොටිම කියනවා නම් 2022 ජනවාරි මාස වෙනකම් මට තිබ්බේ WhatsApp account එකක් විතරයි. අඩුම ගානේ ප්‍රොෆයිල් පිච්චර් එකටවත් මං මගේ ෆොටෝ එකක් දාලා නැහැ. මං මගේ පාඩුවේ මගේ A-level chemistry class කරගෙන ජීවත් වුණා. ඒත් කොරෝනාත් එක්ක ක්ලාස් නතර වෙලා එක තැනකට කොටුනාට පස්සේ මට හිතුණා ඔන්ලයින් ක්‍රමයට මන් දන්න දේවල් මිනිස්සුත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඒකට YouTube channel එකක් තමයි මම මුලින්ම පටන් ගත්තේ. channel එකක් වුණාම නමක් ඕනිනේ. මොකක්ද දාන්න ඕනි නම කියලා හිතද්දි කවුරුත් පාවිච්චි නොකරන නමක අවශ්‍යතාවය මට ආවා. ඒ වගේම channel එකේ නමින් ඒක ඉන්න කෙනාවත් හඳුන්වන නිසා දෙකටම ගැළපෙන නමක් වෙන්නත් ඕනි. කවුරුත් වැඩිය පාවිච්චි නොකරපු නමක් වෙන්නත් ඕනි. ඒ වගේම මං ආස නමක් වෙන්නත් ඕනි. මම පොඩි කාලේ ඉඳන් ඔෂින් කතාවට හරි ආසයි. ඒකෙන් මම මගේ ජීවිතේට ගොඩක් දේවල් අරගෙන තියෙනවා. ඔෂින්ගේ මහත්තයාගේ නම රුසෝ. අන්න ඒ නිසයි මං channel එකට රුසෝ කියන නම දැම්මේ. ගොඩක් අය හිතන් ඉන්නේ ප්‍රංශ දාර්ශනිකයෙක් ඉන්නවා රුසෝ කියලා, ඒ අදහසින් දාලා තිනවා කියලා. ඇත්තටම මං ඒ නිසා නෙමෙයි රුසෝ කියන නම දැම්මේ. ඔෂින්ගේ පෙම්වතා නැත්තම් මහත්තයා, එයාගේ නම රුසෝ නිසා මං ඒ නමට ආසයි. ඒ නිසා channel එකේ නම විදියට රුසෝ කියලා දැම්මා. ඉතින් මෙන්න මේ විදිහටයි රුසෝ කියන YouTube channel එක පටන් ගත්තේ. මං කිසිම FB වීඩියෝ එකකවත් post එකකවත් මේ YouTube channel එක ගැන කියලා නැති නිසා ගොඩක් අය දන්නේ නැහැ මට YouTube channel එකක් තියෙනවා කියලා. ඉතින් මේ විශේෂ අවස්ථාවේදී මම ඔයගලන්ට ඒ ගැන කියන්නම්. ඔයගොල්ලෝ කැමති නම් මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න මම ඒකේ link එක පල්ලෙහෙන් දාලා තියන්නම්. ඒ නැත්තත් රුසෝ official කියලා search කළාම මගේ channel එක හොයාගන්න පුළුවන්. YouTube එකේ දාන්න පුළුවන් වීඩියෝ විතරයි. ඒත් මම ලියන කියන ඒවා ප්‍රචාරණය කරගන්න මට තව මාධ්‍යයක් අවශ්‍ය වුණා. මං ඒකට තෝරගත්තේ Facebook. YouTube channel එකේ නම රුසෝ නිසා මං ඒ නමින්ම FB account එකකුත් හැදුවා. ඇත්තටම ඕගොල්ලෝ මේ එකතු වෙන්නේ මගේ FB account එකත් එක්ක. නැතු ඒක page එකක් නෙවෙයි. professional mood එක දාලා තියෙන නිසා තමයි page එකක් වගේ තේරෙන්නේ. මේක personal account එකක් වුණත් දැන් මේක FB page එකක් වගේම නිසා මම මෙතනින් එහාට කතා කරද්දී FB page එක කියලාම කියනවා. ඉතින් මේ YouTube channel එකයි FB page එකයි දෙකම හැදුවේ 2022 ජනවාරි මුල. ඉතින් මේ FB page එකට අවුරුදු දෙකක් ඇතුළත followers ලා ලක්ෂයකට වැඩි එකතු වෙලා තියෙනවා. මේකට බලපෑ මම ලියන ඒවා සහ මගේ videos. ඒ නිසා මම ඒ ගැන කොටස් දෙකක් යටතේ කතා කරන්න. මුලින්ම මම ලියන කවි ගැන කතා කරමු. ඇත්තට මේවා කවි කියන්නවත් බෑ, නිසදැස් කියන එක තමයි වඩා ගැළපෙන්නේ. මම මේ කවි ලියන වැඩේ පටන් ගත්තේ 2018 දී විතර. ලියනකොට කවදාවත් ලියලා නැහැ, ෆෝන් එකෙන් ටයිප් කරන එක තමයි කරන්නේ. මම මේකට මුල ඉඳන්ම පාවිච්චි කරපු ඇප් එක තමයි සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක. ඒ ඇප් එක හරිම හොඳ ඇප් එකක්, හරිම පහසුවෙන් ඕනිම දෙයක් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ලියන කෙනෙක් නම් මෙන්න මේ සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක පාවිච්චි කරන්න, ඒක සෑහෙන හොඳයි. කොහොමද මට ලියන්න අදහස් එන්නේ සහ කොහොමද මම මේ ලියන වැඩේ පටන් ගත්තේ? අපිට ඕනිම වැඩක් පටන් ගන්න මොකක් හරි උත්තේජනයක් ඕනි. ඉතින් මටත් මේ ලියන වැඩේට උත්තේජනය ලැබුණේ විවිධ කවි හරහාම තමයි. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මගේ හිතට තදින්ම වැදිච්ච කවියක් තියෙනවා. මම අදටත් ඒක ලිව්ව එක්කෙනා කවුද කියලා දන්නේ නැහැ. ඒ කවියේ නම ප්‍රථම ප්‍රේමය. ඒ කවිය මෙහෙමයි. තේරුමක් නැතුව පටන් අරගෙන තේරුමක් නැතුවම ඉවර වුණා. ඒකෙන් මට හුඟක් දේවල් තේරුණා. ඒ කවිය හරිම සරලයි. උනාට මට ඒ කවිය හරි තදට දැනුණා. අර වාව් ෆීලින් එක ඇති වුණේ ඔන්න කවිය. ඇත්තට මේ කවිය කාගෙද කියලා කවුරු හරි දන්නව නම් කමෙන්ට් කරන්න. මං හරි ආසයි කවුද ඒ ලියුපු එක්කෙනා කියලා එයාගේ නම දැනගන්න. ඔය වගේම මට අර වාව් කියලා හිතෙන විදිහ ජපන් හයිකු කවියක් හම්බ වෙලා තියෙනවා. ක්‍රුමියනි නොවැළපෙන්න. ඉරහඳ තාරකා මෙන්ම පෙම්වතුන්ද වෙන්විය යුතුය දවසක. මෙන්න මේ වගේ පොඩි එවුනාට හරි ලස්සන කවි වලට මට මාර ආසාවක් ආවා. ඒ නිසාමයි මාත් ඒ වගේ පොඩි කවි ලියන්න හුරු වුණේ. ඊට අමතරව මේ ලියන වැඩේට මාව උත්තේජනය කරපු කවීන් දෙන්නෙක් ඉන්නවා. මං කැමති කවින් ගොඩක් ඉන්නවා. නමුත් මං සැහෙන කැමති තියෙන හැම කවියක්ම වගේ මට වාව් කියලා හිතෙන කවින් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔගොල්ලෝ අපි හැමෝම දන්න රුවන් බන්දු ජීව කියන අයියා. ඒ අයියාගේ කවි වලට මං මාර කැමති.
යවුරුද්දේ පොත් ප්‍රදර්ශනයේදී මට රුවන් අයියව හම්බ වුණා. සෑහෙන හොඳ මිනිස්සෙක්. රුවන් බන්දුජීව අයියාගේ පේජ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කවි වලට කැමති නම් අනිවාර්යෙන් මේ පේජ් එක ෆලෝ කරලා ඒ තියෙන කවි කියවන්න. ඔයගලට සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට මට බලපෑමක් ඇති කරපු මම ආසම කවින්ගෙන් දෙවෙනි එකනා තමයි බේබදු කුමාර කියන්නේ. ප්‍රශාන් අයියා. ඔයගොල්ලෝ කවි වලට කැමති නම් අනිවාර්යෙන් බේබදු කුමාර කියන පේජ් එකට ගිහින් ඒ කවි කියවන්න. ඒවා මාරයි. තව ලස්සනට කවි ලියන ගොඩාක් අය ඉන්නවා. මම ඔය දෙන්නෙක් ගැන තමා කිව්වේ. ඊළඟට මම ඔයගලට කියා දෙන්නම් මම ලියන ඒවා කොහොමද මිනිස්සු අතරට මම යැව්වේ කියලා. මම මුලින්ම පර්සනල් account එකක් හදලා ඒකේ ලියන්න ගත්තාම ඒක කවුරුත් බලන්නේ නැහෙනේ. ඉතින් මට අවශ්‍ය වුණා මම ලියන ඒවා බලන තැනකට මගේ නිර්මාණ යොමු කරන්න. මං ඒකට පාවිච්චි කළේ කවි ලියන කණ්ඩායම් groups. ඔයා ලියන කෙනෙක් නම් ඔයාටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒ groups වලට සම්බන්ධ වෙලා ඔයාගේ නිර්මාණ ඒවට යොමු කරලා කියවන අයගේ අවධානය ඔයාගේ නිර්මාණ වලට යොමු කරගන්න. ඉතින් ඔයා දක්ෂ නම් ඒගොල්ලෝ group එකෙන් නතර වෙන්නේ නැහැ. ඔයාගේ personal account එකටත් ආව හාගෙන එනවා. ඇත්තටම මගේ FB page එක වර්ධනය වුණේ ඒ විදිහටයි. මෙහෙම ඔයගොල්ලන්ගේ නිර්මාණ පළ කරන්න පුළුවන් මමත් ඉන්න groups කීපයක නම් මං කියන්නම්. පළවෙනි එක තමයි නිස දැස් කියන group එක. දෙවෙනි එක තමයි නුඹට ලියු කවි කියන group එක. තුන්වෙනි එක තමයි හුස්ම කියන group එක. හතරවෙනි group එක තමයි සිහිනයේ කිරෑ කියන group එක. මෙන්න මේ group හතර ඇතුලේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ නිර්මාණ පළ කරන්න. මීට අමතරව තවත් group ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕනනම් ඒවත් පළ කරන්න පුළුවන්. මම සම්බන්ධ වෙච්ච group ගැන තමයි මම ඔය ඔයගොල්ලන්ට කිව්වේ. හරි, ඊළඟට අපි කතා කරමු කොහොමද මම වීඩියෝ කරන්නේ, කොහොමද මේ දේවල් වලට මම කරුණු හොයාගන්නේ කියලා. මම මේ වීඩියෝ කරන්නේ වගේම edit කරන්නේත් මගේ ෆෝන් එකෙන්. මගව තියෙන්නේ Redmi 10 Pro සාමාන්‍ය ෆෝන් එකක්. මම ඒකෙන් තමයි වීඩියෝ කරන්නේ. සවුන්ඩ් වල quality එක වැඩි කරගන්න මයික් එකක් පාවිච්චි කරනවා. ඒක මේ මහරගමින් ගත්ත ගානඩු සාමාන්‍ය මයික් එකක්. මම මේ වීඩියෝ edit කරන්න පාවිච්චි කරන්නේ CapCut කියන app එක. ඒක සෑහෙන හොඳ app එකක්. ඒ හරහා ඔයගලන්ට හොඳ නිමාවක් තියෙන වීඩියෝ එකක් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වල මම කියන ඒවා කොහොමද මම දන්නේ? ඒවට කරුණු මම කොහෙන්ද හොයාගන්නේ? පළවෙනි දේ මම A-level වලට biology කලේ. ඉතින් ජීවීන් ගැන කතා කරද්දී, ශක්තියින් ගැන කතා කරද්දී, විශ්වය ගැන කතා කරද්දී ඒ දැනුම මට උදව් වෙනවා. ඊට අමතරව සත්තු ගැන, විශ්වය ගැන වීඩියෝ මම සෑහෙන්න බලනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේවට කැමැත්තක් දක්වනවා නම් මම channel කීපයක් කියන්නම්. ඒවැය තියෙන වීඩියෝස් බලන්න. ඒ හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම සිංහලෙන් තියෙන channel කීපයක් ගැන කියන්නම්. මම ගොඩක්ම කැමති channel එකක් තමයි වීඩියෝ කතා කියන channel එක. ඇත්තටම කිව්වොත් ලංකාවේ විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්ත පළවෙනි channel එක තමයි වීඩියෝ කතා. ඒ channel එක කරන සම්පත් කියන අයියා, එයා තමයි මුලින්ම ලංකාවේ YouTube කියන එක පාවිච්චි කළේ මේ වගේ වැදගත් කටයුත්තක් සඳහා. ඊට පස්සේ එයාගේ යාළුවා මලින්ද අයියා TechTrack කියන channel එක පටන් ගන්නවා. ඉතින් ඔයගලට TechTrack channel එකත් බලන්න පුළුවන්. ඒකෙත් ඉගෙන ගන්න දේවල් සෑහෙන තියෙනවා. ඊටත් පස්සේ කාලෙක තමයි රන්දික අයියා රාමුව කියන channel එක පටන් ගන්න. ඒක නම් මේ වෙනකොට සැහෙන ජනප්‍රිය නිසා ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති. ඊළඟ channel එක තමයි Science with Ruchir. ඒකත් ඔය හැමෝම දන්න channel එකක් මේ වෙනකොට. මේ channel එකින් උත් ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශේෂම දර්ශනවාදී වගේ දේවල් ගැන උනන්දුවක් තියෙනවා නම් මේ channel එකෙන් ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. මේ නම් කියපු channel වලට අමතරව තව හොඳ channel සැහෙන ප්‍රමාණයක් තියෙනවා. මට ඔක්කොම මතක් කර කර කියන්න විදිහක් නැහැ. ඔයා විද්‍යාත්මක දේවල් වලට ආස නම් මෙන්න මේ වගේ channel හොයලා බලලා ඒව බලන්න. ඒ හරහා ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඔයාට ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් නම් තව channel කීපයක් කියන්නම්. ඒවත් බලන්න. ඒ හරහා ওই විශ්වය සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් ඔයගලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. එකක් තමයි නීල් ඩී ග්‍රේස් ටයිසන් කියන ප්‍රසිද්ධ විද්‍යාඥයා කරන ස්ටාර්ටෝප් කියන වැඩසටහන. මේ channel එකේ නම ස්ටාටෝ. මේකේ තියෙන වැඩසටහන් බලන්න ඒ හරහා විශ්වය ගැන සෑහෙන දේවල් ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා. මේ වගේම විශ්වය ගැන සරලව පැහැදිලි කරන්න පුළුවන් විද්‍යාඥෙක් තමයි බ්‍රයන් කොක්ස් කියන්නේ. බ්‍රයන් කොක්ස් කියලා සර්ච් කරලා එයාගේ වීඩියෝස් බලන්න. ඒ හරහත් ගොඩක් දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මීට අමතරව ඉංග්‍රීසියෙන් නම් තව channel ගොඩාරියක් තියෙනවා. what if වගේ channel එකක් වුණත් හොඳයි. මෙන්න මෙහෙම වුණොත් කොහොම වේද කියලා අපි හිතන ප්‍රශ්න ගොඩකට උත්තර මේ what if කියන channel එකේ තියෙනවා. ඔයා සත්තු ගැන උනන්දු වෙන එක්කෙනෙක් නම් animal planet, BBC earth වගේ වැඩසටහන් බලන්න පුළුවන්. ඒ හරහා ඔයාට ගොඩාක් කරුණු හොයාගන්න ලැබෙනවා. ඔයා සර්පයෝ ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ සම්පත් අය කරන snake guardian කියන channel එකෙන් අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ඊට අමතරව මම කරන දෙයක් තමයි අර මම සාම්ප්‍රදායික රාමුවේ කොටු වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ හොඳයි නරකයි කියලා මම බෙදාගෙන නැහැ. සමහර ලාට සමාජයේ නරකයි කියලා හිතන අපෝ මෙයා නම් වැඩක් නැහැ කියලා හිතන අයගේ වීඩියෝත් මම බලනවා. අපි ওই නරකයි කියන සමහර අයගේ වීඩියෝ ඇතුලේ අපිට සමහර ලාට ගන්න ලুকু දේවල් තියෙනවා. මම එහෙම අයගේ නම් කියන්න යන්නේ නැහැ ඒක අර සදාචාරාත්මකව හොඳ නැති නිසා. නමුත් මම එහෙම බලන channel සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ හරහා මම දේවල් ගොඩක් ඉගෙනගෙනත් තියෙනවා. මම ජීවත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැලිපිල්ලෑව කියන ගමේ. අපේ ගේ තියෙන ටවුන් එකක් මැද්දේ. ඒත් නිතරම අපේ වත්තට විවිධ සත්තු එනවා. මම ඉතින් ඔයගලට පැහැදිලි කරලා දෙන්නේ අන්නේ සත්තු ගැන. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම මේ හැම සතාම ගැන ගොඩාක් කරුණු දන්නවා කියලා. මම යම් ප්‍රමාණයකට දන්නවා. නමුත් මම වීඩියෝ එකක් කරන්න ඕනි වුනහම ඒ සතා සම්බන්ධයෙන් තව කරුණු Google හරහා හොයලා බලනවා. ඒවයින් වැදගත් කරුණු තිබුණොත් මම මගේ වීඩියෝ එකට ඒ කරුණුත් ඇතුළත් කරගන්නවා. එහෙම නැතුව මම මේ සියල්ල දත් නෙවෙයි. ඇත්තටම මම දන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණයක් නොදන්න අයට ඒ දේ කියා දෙන එක තමයි මම මේ කරන්නේ. සමහර ලාට ගොඩාක් අය ගෙදරදී මොකෙක් හරි සතෙක් හම්බුනහම ෆොටෝස් ගහලා වීඩියෝ අරගෙන මට එවලයි සතා ගැන විස්තර අහනවා. ඇත්තට මෙහෙම හැම සතාම ගැන කියා දෙන්න තරම් මම සත්තු ගැන ගොඩාක් දන්නේ නැහැ. මං කෘමි විශේෂඥයෙක්වත් ඒ සම්බන්ධයෙන් ලොකු හැදෑරීමක් තියෙන කෙනෙක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔයගලන්ට යම්කිසි සතෙක් සර්පයෙක් ගැන දැනගන්න ඕන නම් ඒ දැනුම ඔයගලන්ට ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක් මම ඔයගලන්ට මේක ඉදිරිපත් කරන්න. FB group එකක් තියෙනවා ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර හා වනජීවී සම්පත කියලා. මෙන්න මේ group එකට join වෙන්න. මේ හරහා සත්තු ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම වගේ නෙවෙයි මේ සම්බන්ධයෙන් professional මට්ටමේ වෘත්තීය දැනුමක් තියෙන ගොඩාරියක් එකතු වෙච්ච තැනක් මේ group එක. ඉතින් ඔයගලන්ට ඕනිම සතෙක් ගැන හරිම විද්‍යාත්මක කරුණු මේ group එක හරහා ඉගෙන ගන්න පුළුවන්. මට වඩා දැනුම තියෙන ගොඩාරියක් ඇයි group එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක නිසා වාට සතෙක් හම්බුනොත් හරියටම හොයාගන්න බැරි නම් ඒ සතාගේ ෆොටෝ එකක් ඒ group එකට දාන්න. එතකොට ඒකේ සම්බන්ධිත දන්න අයගෙන් හරිම නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට වාට සර්පය ගැන දැනගන්න ඕනි නම් සර්පයන් ගැන දැනගමු ඕන් රැකගමු කියන මෙන්න මේ FB group එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මේ group එකෙත් මාර දක්ෂයෝ ටිකක් ඉන්නවා. සර්පයේ වලිග දෙක්කත් මෙන්න මේ සර්පයා කියලා කියන්න පුළුවන් තරම් අති දක්ෂ කට්ටියක් මේ group එක ඇතුලේ ඉන්නවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ group එකට වා සම්බන්ධ වුණාට පස්සේ මාස කීපයක් මේකේ තියෙන post බැලුවහම ඔයාට ලංකාවේ ඔයාට ඇහැට දකින්න ලැබෙන සර්පයෝ හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. සර්පෙක් අඳුනගන්නේ කොහොමද? සර්පයෝ වර්ග මොනවාද? නිර්විෂය කවුද? විෂය කවුද? මේ සියලු දැනුම ඔයාට මේ post බලලම සෑහෙන ප්‍රමාණයකින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වගේ හොඳ group වලට වැදගත් ප්‍රයෝජනවත් group වලට සම්බන්ධ වෙයි. හැබැයි මේකත් කියන්න ඕනේ මේ group වලට සම්බන්ධ වෙලා ආතල් ගන්න යන්න එපා. මොනව හරි දෙයක් ඉගෙන ගන්න බලන්න. මොකද මම දැකලා තියෙනවා සමහර අය සර්පේ කඳුන ගන්න මේකට ෆොටෝ එකක් දැම්මහම මෙලෝ වැඩ කර නැති comment දාන අර මෝඩ ජාතියේ මිනිස්සු දෙතුන් දෙනෙක් මේ group වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔගොල්ලෝ එහෙම අය වෙන්න එපා. මේ වගේ වටිනා group වලින් වැදගත් දේවල් තමන්ගේ ජීවිතයට ගන්න, ඒ වගේම අනිත් අයට ඒක ලබා ගන්න ඉඩ දෙන කරදරකාරී නොවන මිනිස්සෙක් විදිහට මේ group වල වැඩ කරන්න. FB එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් නෙමේ FB එක මෙලෝ වැඩක් නැහැ. මේක නිකන් කාලය කනවා විතරයි ඉගෙන ගන්න දෙයක් නැහැ කියන එක. මට ඇත්තටම FB එකට එද්දි ඔන්න ඔය මතය වෙනස් කරන්න ඕනි වුණා. මං හිතනවා මගේ page එක හරහා එක යම් ප්‍රමාණයකට හරි මං වෙනස් කරලා තියෙනවා කියලා. මේක මම පටන් ගන්න කලින් FB එක වැදගත් විදිහට පාවිච්චි කරපු තව channel groups සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මාත් පෞද්ගලිකව එහෙම ආස කරන ඔයගලන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් තවත් ඒ වගේ channel කීපයක නම් කියන්නම්. ඔයගොල්ලෝ ඒවට සම්බන්ධ වෙලා ඒ හරහා දේවල් ඉගෙන ගන්න. මම එහෙම ගොඩක් ආස FB page එකක් තමයි පරිණාමික දිනපොත කියන FB page එක. ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්නේ මේ හරහා හරිම නිවැරදි කරුණු රාශියක් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේ page එක කරන්නේ පුරාවිද්‍යාව සහ ඔය පොසිල සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා යා කියන දේවල් සෑහෙන දුරට නිවැරදි. හරිම විශ්වාසයෙන් තොරතුරු ගන්න පුළුවන් තැනක් තමයි මේ පරිණාමික දිනපොත කියලා කියන්නේ. ඒ වගේම ඉතිහාස තොරතුරු ඡායාරූප ආශ්‍රේ හරිම රසවත්ව ඉගෙන ගන්න පුළුවන් FB page එකක් තමයි ඓතිහාසික ඡායාරූප කියන FB page එක. මේකේ සිංහල අමුතුම විදිහකට පාවිච්චි වෙන්නේ. ඔයගොල්ලෝ මේකේ ලිපි කියවලා බලන්න. ඔබල ගොඩක් ලාට මේ page එකට කැමති වෙයි. ඒ වගේම මේක ඉගෙන ගන්න දේවල් සෑහෙන තියෙනවා. හොඳයි. මගේ page එකට followers ලා ලක්ෂයක් ආවට මගේ page එක ගැන කතා කරලේ නැහැ. වෙන වෙන ඒවා ගැනනේ කතා කරලේ කියලා හිතෙනවා නම් කොහෙන් හරි කමක් නැහැ. හරි දැනුම ඔයගලන්ට ලැබෙනවා නම්. දැන් මම කරන්නේ ඒ දේ. ඉතින් මම දැනුම ගන්න තැන්, මම රස විඳින තැන් තමයි මම ඔයගලොත් එක්ක share කරගත්තේ. මම මගේ මේ වීඩියෝ කරනකොට කිසිම කෘතිම ආලෝකයක් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. සූර්යාලෝකයෙන් තමයි මේ වීඩියෝස් කරන්නේ. ඉතින් ඔයගලට පේනවා ඇති මම මේ වීඩියෝ එක පටන් ගනිද්දී තිබ්බ ආලෝක තත්ත්වෙ නෙමේ දැන් තියෙන්නේ කියලා.
ඊට අමතරව වටේ පිටේ සද්ද ගොඩාරියක් ඔයගලන්ට ඇහෙනවා ඇති. මොකද අපේ ගේ තියෙන පාර අයිනේමයි. මං කියන්නේ ටවුන් එකක් මැද්ද කියලා. ඉතින් කොයි වෙලෙත් එක්ක චූන් පාන්න යනවා, එක්ක වාහන යනවා. වාහනත් නිකන් නෙමෙයි, මෙතන කන්දක් තියෙන. ඒ නිසා හොඳට බර දාලා අද්දල යන්නේ, එක්ක හෝන් ගහනවා. මේ සද්ද ඔක්කොමත් මැද්දේ තමයි මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් වීඩියෝ එකක් මෙහෙම රෙකෝඩ් කරගෙන යනකොට එකපාරට බස් එකක් පෑග් ගාලා හෝන් එකක් ගැවුවම ඉවරයි. ආයි මුලින්දන් වීඩියෝ කරන්න ඕනේ. ඒත් ඉතින් තියෙන පහසුකම් යටතේ මට පුළුවන් විදිහට දිගටම මම ඔයගලන්ට මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරනවා. හොඳයි, මේ වීඩියෝ එක සම්පූර්ණ වෙන්නේ නැහැ නේ මෙයාව පෙන්වුවේ නැත්තම්. මේනේ රෝමියෝ, මගේ වීඩියෝ වලට මල වදේ දෙන්නේ මෙයා තමයි. එලිසබෙත්ගේ පැටියා නේ. රෝමියෝ ගැන වීඩියෝ එකක් මම වෙනම කරන්න. මම YouTube වල ඉන්නවා. රූසෝ ඔෆිෂියල් කියලා චෙක් කළාම ඔයගලන්ට හොයාගන්න පුළුවන්. FB වල ඉන්නවා රූසෝ කියන නමින්. FB එකත් එක්කම කනෙක්ට් කරපු Instagram account එකක් තියෙනවා. ඒකත් රූසෝ කියන නමින්මයි තියෙන්නේ. රූසෝ ඔෆිෂියල් කියලා සර්ච් කරලා බලන්න. මම TikTok හිටියේ නැහැ. නමුත් මගේ නම දාලා වෙන හොර account එකක් හදලා ප්‍රශ්නයක් වුණා පහුගිය කාලේ. ඒ නිසා මම TikTok account එකක් පටන් ගත්තා. ඒකත් රූසෝ කියන නමින් තියෙන්නේ. රූසෝ ඔෆිෂියල් කියලා සර්ච් කළත් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. TikTok එක සම්බන්ධයෙන් කතා කළොත් මං හිතුවට වැඩිය TikTok මාර හොඳයි. සාමාන්‍ය මතයක් තියෙනවානේ TikTok වල ඉන්න මෙලෝ වැඩක් නැති කට්ටිය කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. මගේ YouTube FB වලටත් වැඩිය TikTok videos වලදී තමයි මගේ විශ්වය සම්බන්ධ තොරතුරු වැඩිපුර ඉල්ලන්නේ. TikTok එකේ ඉන්න කට්ටියට ඒ සම්බන්ධයෙන් ලොකු උමනාවක් උනන්දුවක් තියෙනවා. ඒක මාරයි, ඒ වගේම හොඳයි. ඉතින් අවසාන වශයෙන් මගේ videos බලන කවි කියෝන හැමෝටම ගොඩක් ස්තුතියි. තව මාස කීපයකින් නව කතාවක් ඉදිරිපත් කරන්න තියෙනවා. මගේ කවි පොත මං ඉදිරිපත් කළා ගිය අවුරුද්දේ ආකිමිඩිස් සියදිවි නසා ගනී කියන එක. ඒකේ තව පොත් කීපයක් ඉතිරලා තියෙනවා. අවශ්‍යයි ඉන්නවා නම් කියන්න, ඒ පොත ගන්න පුළුවන්. ඒ අතරතුර විශ්වය ගැන, සත්තු ගැන, රෝමියෝ ගැන, එලිසබෙත් ගැන අලුත් වීඩියෝ මම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.